ගොඩනැගිලි නිර්මාණ කලාවේ විශේෂඥයෝ මෙටෙක්නෝ ස්පෙෂලිස්ට් Age of Clock 2023, 30 August to September 17th. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගයක් හිට දවසේදී පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාපේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මූලික වටේ ඇෆ්ගනිස්තානය සමග තරගය. මේ තරගයේ තීරණය ඒ වගේම මේ තරගයේදී ලකුණු ලබාගැනීමේ දලවියගේ මත මෙවර ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටේට සුසුකන ලබන කණ්ඩායම් දෙක බී කාණ්ඩයෙන් තීරණය වනු ඇති. ශ්‍රී ලංකාව මේ තරගයට සහභාගි වන්නේ තරග 11ක් අකණ්ඩව ජය ගැනීමේ වාර්තාවත් සමගයි. හෙට තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම මුලින් පන්දුවර පහර දුනොත් ලකුණු 275ක් රැස් කළහොත් ඔවුන් අවසන් සුපිරි හතර දෙනාගේ වටේට පිවිසීමට නම් තරගයේ ලකුණු 68ක පරතරයකින් ජයග්‍රහණය කළ යුතුයි. ඒ වගේමයි ඔවුන් දෙවන පන්දුර පහර දුනොත් ඔවුන් ශ්‍රී ලංකාව ලබා දෙන ඉලක්කය පන්දුවර 35කදී සපුරා ගත යුතුයි සුපිරි හතර දෙනාගේ වටේට සුසුකන් ලැබීමට නම්. මේ අනුව හිට තරගයේ ලකුණු ලබාගෙන මේ දලවේගේ වගේම තරගයේ තීරණය ඉතාම අතිශය වැදගත් සාධකයක් බවට පත්වනු ඇති. ඒ වගේමයි මතක් කළ යුතුයි හිට තරගයේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තරග 11ක් අකණ්ඩව ජයග්‍රහණය කරමින් ජයග්‍රහයි රිද්මයකින් තමයි හිට තරගයට සහභාගි වන්නේ. නමුත් ඇෆ්ගනිස්තානයේ අවසන් වලට සහභාගි වූ තරග පහම පරාජය වෙලා තිබෙනවා. ඒ වගේමයි ඔවුන් බංග්ලාදේශය සමග තරගයත් පරාජය වුණා. හෙට තරගයේ පැවැත්වෙන ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට ඉතාමත් පුරුදු තැනක්. 1996 ලෝක කුසලානයේ අවසන් මහතරගයේ පැවැත්වුණේ මේ ක්‍රීඩාංගණයේදී. මේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව තරග 13කට සහභාගි වී තිබෙනවා. එම තරග 13න් ජයග්‍රහයි ප්‍රතිශතය ලෙස සටහන් වන්නේ 69.23ක්. ඒ නිසා මේ ඉතාමත් ඉහළ ජයග්‍රහයි ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවට මේ කාරණයත් ඉතාමත් වැදගත් සාධකයක් බවට පත්වනු ඇති. ඒ වගේමයි මතක් කළ යුතුයි ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන් තරගය හෙට පැවැත්වෙන ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කාසිය වාසිය දිනා ගැනීම ඉතාමත් වැදගත් සාධකයක් බවට පත්වනු ඇති. කාසිය වාසිය දිනාගෙන දෙවනුව පන්දු වැයීමට තීරණය කළහොත් ඔවුන්ට පින්න ඉතාම ඉහළ සාධකයක් බවට පත්වනු ඇති. විශේෂයෙන්ම පහුගිය තරග කිහිපයේදීම ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයට රාත්‍රී කාලයේදී පින්න ඇද වැටුණා. මේ නිසා දෙවනුව පන්දු යවනවා නම් පින්නත් සමග පන්දු වැයීමට සූදානම් විය යුතුයි. ඒ වගේමයි දහවල් කාලයේදී පන්දු යවනවා නම් දැඩි අවුරශ්මිය විශේෂයෙන්ම මේ දිනවල ලාහෝර් නුවර උෂ්ණතය සටහන් වන්නේ සෙල්සියස් අංශක 37ක් ලෙස. එනිසා දවල් කාලයේදී පන්දු යැවීමත් ඉතාමත් අමාරු කාරණයක්. විශේෂයෙන්ම බංග්ලාදේශ ඇෆ්ගනිස්තාන තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී සකිබල් හසන් බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා පැවසුවා ඔවුන් දවල් කාලයේදී පන්දුර පහර දීමට ගත් තීරණය ඉතාමත් හොඳ තීරණයක්. මොකද ඔවුන් දවල් කාලයේදී පන්දු යව්වා නම් ඔවුන්ට පන්දුර පහර දීමේදී ඉතාමත් අසීරු නැත්තම් අමාරු වටපිටාවකට අමාරු ශාරීරික යෝග්‍යතාවයකට මුහුණ දීමට සිද්ධ වෙන විත්තිය. මේ නිසා හිට තරගයේදී දහවල් කාලයේදී පන්දුර පහර දීම වාසිසහගත කරුණක් වනු ඇති බවට තමයි බංග්ලාදේශ නායකයා මීට පෙර තරගයේදී සඳහන් කළේ. මේ අනුව හිට තරගයේදී කාසිය වාසිය දිනා ගන්නා කණ්ඩායම පළමුව පන්දුර පහර දීමට යොමු වනු ඇති බවට තමයි ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ. හිට තරගයට සහභාගි වන ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට නූර් අහමඩ් කැඳවීමට බොහෝ දුර ඉඩ ඇති බව තමයි ලාහෝර් නුවරින් වාර්තා වන්නේ. ඒ වගේමයි හෙට තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් ජනිත පෙරේරා ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙන විත්තියට තොරතුරු වාර්තා වෙනවා. කුසල් ජනිත ක්‍රීඩා කළහොත් පැතුම් නිස්සංකට හෙට තරගයේදී ස්ථානයේ අහිමි වීමට නියමිත විත්තිය තමයි වාර්තා වන්නේ. මේ අනුව හෙට තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම විය හැක්කේ දිමුත් කරුවරත්න, පැතුම් නිස්සංක හෝ කුසල් ජනිත පෙරේරා, ඒ වගේමයි කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, දරංජිද සිල්වා, නායක දසුන් ශානක, ඒ වගේමයි දුනිත් වෙල්ලාලගේ, මහිස් තීක්ෂණ, කසුන් රාජිත සහ මතීෂ පතරණ හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත විත්තිය තමයි අපිට පාකිස්තානින් වාර්තා වන්නේ. ඒ වගේමයි සඳහන් කළ යුතුයි ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ රහමනුල්ලා ගුරුබාස් ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ජීවිතයේ ලකුණු 16 සීමාවට ළඟා වීමට තවත් ලකුණු 46ක් පිටුපසින් සිටිනවා. ඒ නිසා මම හිතන්නේ ගුරුබාස්ට හිට තරගයේ තාමත් වැදගත් තරගයක් බවට පත්වනවා ඇති. ඒ අනුව හිට තරගයේදී ඇෆ්ගනිස්තාන් කණ්ඩායම දැවන්ත ජයග්‍රහණයක් වාර්තා කළ යුතුයි අවසන් සුපිරි හතර දෙනාගේ වටේට පිවිසීමෙන් නම්. මේ දක්වා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයේ එක්දින තරග 10කදී එකිනෙකා මුණ ගැසී තිබෙනවා. ඉන් තරග 6ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන අතර තරග 3ක්
ඇෆ්ගනිස්ථානයේ ජයග්‍රහණය කර තිබෙනවා. ඒවගේම මතක කළ යුතුයි ශ්‍රී ලංකාව හිට තරඟේ ජයග්‍රහණය කළොත් ඔවුන් අඛණ්ඩව එක් දින තරඟ 12ක් ජයග්‍රහණය කිරීමේ වාර්තාව තමන් සතු කරගන්නවා. මීට පෙර එම වාර්තාව එම සීමාවට ළඟා වී තිබෙන්නේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව පමණයි. ඒ වගේමයි ඔස්ට්‍රේලියාව එක දිගට තරඟ එක් දින තරඟ 21ක් ජයග්‍රහණය කරමින් අඛණ්ඩව වැඩිම තරඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමේ ලෝක වාර්තාව ඔවුන් සතු කරගෙන තිබෙනවා. මේ අනුව ආසියානු කුසලානයේ ඉතාමත් තීරණාත්මක ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන් තරඟය හෙට සවස 3ට ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. අපි සූදානම් මේ තරඟයේ උණුසුම් තොරතුරු හෙට දවසේදී ඔබ වෙත ගෙන එන්නට.